අතර මගේ ටීම් එකේ විවිධ ශෛලීන් සහ බොහොම දක්ෂයින් තමයි හැම තරණකරුවෙක්ම. එතකොට මේගොල්ලන්ව කපල් කරනකොට මට අවශ්‍ය වුණේ හැම තරඟ වටයකදීම හොඳ බැටල් එකක්. ඉතාම ශක්තිමත් සර්ව සම්පූර්ණ බැටල් එකක්. එතකොට මම කපල් කරනකොට සමහර වෙලාවට සමහරවිට හිතෙන්න පුළුවන් ෆෝර් චෙයා ටර්න් එකක්ද වන් චෙයා ටර්න් එකක්ද එහෙම කියලා. හැබැයි මෙතනදී ඒක ගැන මම හිතුවේ නැහැ. ඒ චෙයා කොච්චර ගානක් හැරුණාද මෙයාට, මෙයා බ්ලයින්ඩ් එකේ කොච්චර හොඳට කොච්චර මොන මට්ටමක පර්ෆෝම් කරාද කියන එක නෙමෙයි. ඊට පස්සේ අපි ඒගොල්ලොත් එක්ක කරපු වර්ක්ෂොප් වලදී මං ඒගොල්ලොත් එක්ක වැඩ කරනකොට එයාලගේ දක්ෂතාවයන් සහ ඔවුන්ගේ කැපැසිටි එක, ඒ කියන්නේ කොච්චර කැපැසිටි එකක් ඒගොල්ලන්ගේ, ඒ කියන්නේ ස්වර පරාසයක්, ඊළඟට කොච්චර මොන ශෛලියේද එයා වැඩිපුර සිං කරන්නේ, ඒ විදිහට බලලා තමයි දෙන්නෙක්ව මම කපල් කරේ. ඒ වගේම දැන් මං කලින් කිව්වා වගේ හොඳ බැටල් එකක් බලාගන්න පුළුවන් වෙන්නේ එක හා සමාන තරංකරුවන් දෙන්නෙක් එකට දැම්මහම සහ දෙන්නටම අසාධාරණයක් නොවෙන්න තමයි මම ගීතය තේරුවේ. මොකද එක්කෙනෙකුට විතරක් එක්කෙනෙක් ගැන විතරක් බලලා අපිට ගීතය තෝරන්න බැහැ. ඒ කපල් කරන දෙන්නටම ගැළපෙන, දෙන්නටම අසාධාරණයක් නොවෙන, දෙන්නගෙම ස්වර පරාසයට, මේ හැම දෙයටම කටහඬට, මේ හැම දෙයටම ගැළපෙන ගීතයක් තමයි ඒ කපල් එකට මම තෝරලා දුන්නේ. දැන් ගියවර ලැබපු අත්දැකීමුත් එක්ක මේවර මට හිතුණා මගේ ටීම් එකට එකතු වෙච්ච හැමෝම ඉතාම දක්ෂ. මට ඇත්තටම මේ තරඟ පළවෙනි තරඟ වටේ දැන් මේ ඒගොල්ලෝ බ්ලයින්ඩ් එකෙන් තේරිලා පළවෙනිට මුහුණ දෙන්නේ බැටල් එකට මට ලොකු දුකක් තිබුණා. මට මේ මම තෝරගත්ත බ්ලයින්ඩ් එකෙන් තෝරගත්ත හැමෝම මට ඉස්සරහට ගෙනියන්න බෑ නේද? දක්ෂ ගොඩක් ඉන්නවා. ඉතින් හැබැයි දක්ෂයෙන්ගෙනුත් දක්ෂයා තමයි ඉදිරියට යන්න ඕනේ කියලා. මොකද තරඟකදී ඉස්සරහට යන්න ඕනේ. දැන් මේ ඉන්න ඇත්තම බ්ලයින්ඩ් එකට තේරිලා හිටියෙත් බොහොම දක්ෂයෝ, බ්ලයින්ඩ් එකෙන් අපි තෝරගත්තෙත් බොහොම දක්ෂයෝ. ඉතින් ඒ දක්ෂයින් අතරිනුත් අපි හොඳට සූක්ෂමව බලලා, ඒ කියන්නේ දක්ෂයෝ දෙන්නෙක් අතරින් සමහර වෙලාවට මොනවාද අනිත් කෙනාගේ තියෙන සුවිශේෂීතා කියලා අඳුරගන්න බැරි තරම් දක්ෂයෝ ටිකක් තමයි මගේ ටීම් එකේ ඉන්නේ. ඉතින් ඒ අතරිනුත් මම බොහොම සූක්ෂමව බැලුවේ ඒ දක්ෂයින් අතරිනුත් දක්ෂයින් ඉදිරියට යා යුතුයි කියන මතය තමයි මම ඉන්නේ. සහ ඒක තමයි බැටල් එකේදීත් මම බලාපොරොත්තු වුණේ. ඒ වගේ ගියවර වගේම මෙවරත් මගේ තරඟකරුවන්ගෙන් සුවිශේෂී බැටල්ස් ටිකක් ලෑස්ති කරලා තියෙනවා. ඉදිරියට බලාගන්න පුළුවන් වේ අපේ ප්‍රේක්ෂකයන්ට මේ තරුණ තරඟකරුවන් තරඟකාරියන් කොච්චර දක්ෂද කියලා. ඔවුන් අනිත් එක තමයි බ්ලයින්ඩ් එකේදී දැක්කට වඩා අපි වර්ක්ෂොප් වලදී කතා බහ කරලා ඊට පස්සේ ඒගොල්ලන්ගේ පුහුණු වීම කොහොමද කරන්න ඕනේ කියලා එකින් එක, කියන්නේ එක එක තරඟකරුවන් තරඟකාරියන්ගේ එක එක දක්ෂතා වගේම එක එක අයට තියෙන එක එක දුර්වලතා, ඒ කියන්නේ පුංචි පුංචි දේවල්. ඉතින් ඒව කොහොමද වැඩි දියුණු කරගන්නේ කියලා මම කියලා දීලා තිනවා. බොහෝ දෙනෙක් ඒවට ගොඩක් උනන්දු වෙලා මහන්සි වෙලා ඒවා වැරදි හදාගෙන තව දේවල් තමන්ගේ කටහඬට තමන්ගේ හැකියාවට එකතු කරගෙන තිනවා. ඉතින් ඉදිරියේදී ඔයාලා හැමෝටම බලාගන්න පුළුවන් මේ තරඟකරුවන් ඒ කොච්චර දුරට තමන්ගේ දක්ෂතාවයන් වැඩි දියුණු කරගෙන තියෙනවද සහ ඔවුන්ගේ හඬවල් වල තියෙන කැපිලා පේන දක්ෂතාවයන් ඉදිරියට ඔයාලට බලාගන්න පුළුවන්.